විමල් වීරවංශ මහත්තයා කියන්නේ මම ඉතාම කැමති කෙනෙක්. එතුමා මාව පාර්ලිමේන්තුවේ ඇඬුවා. අනේ සෝරි මට නම් ඒක ගැන කියන්න බෑ. මට මේ මහින්ද මහත්තයා කෝල් එකක් දැම්ලා කිව්වා නංගි ඔය කියන එක ගැට වලට අහුවෙන්න එපා. ඔයාට මං ඉන්නවනේ. මම ඔයාව බලා ගන්නවා කියලා. ඉතින් මම කල්පනා කරා අනේ ඇත්තට මේව කතා කළ යුතු දේවල්. අනේ මල්ලි මම වෙන ඕන දෙයක් කරන්න. ඒක විතරක් මට කරන්න කියන්න එපා. මගේ අප්‍රසන්න දෙයක් තියෙනවා නම් සල්ලි ගණන් කරන එක. මම නම් හිතන්නේ හැම දිනාටම එක නීතියක් වෙන්න ඕනේ. මම මගේ අදහස් නෙමෙයි ගොඩක් අය කොළවල ලියලා දෙනවා. ඕවා කියන්න කියලා. මං ඉතින් ගිරව පෙත්තප්පු වගේ කියනවා. අමර දේවයන් කියන්නේ ඉතින් ආයෙත් නෑ ලේසි පසු කතන්දරයක් නෙවෙයිනේ. හැබැයි මෙයා මට මාර පාඩමක් ඉගෙනු වනේ. පෑසිරි. අපිට මිනිසු බයින්නේ උඹලා ඇයි මේ දේශපාලයට ආවේ කියලා. අපි ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වන්නේ අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ෂ ජනකාන්ත සම්මානනීය රංගන ශිල්පිනියක් වන ගීතා කුමාරසිංහ මහත්මිය සමග ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගන්න. ඔබ ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමිය අපි පිළිගන්නවා ආයිබෝවන් කියලා. ආයිබෝවන් කැලුම්. ආයිබෝවන්. හැබැයි මේ වැඩසටහන ඉදින් නම් ඔබතුමිය හිතට එකඟව ඇත්තම ඇත්ත කියන්නට ඕන. මම කොහොමත් කියන්නේ හිතට එකඟව ඇත්තම තමයි. මුල්ම ප්‍රශ්නේ. ඔව්. ඔබතුමිය වචන තුනකින් හඳුන්වන්න. හිත හොඳ කෙනෙක්. හිත හොඳ කෙනෙක් අනිවාර්යෙන්ම එකඟ වෙනවා. ඔබේ ජීවිතේ ඔබ වැඩියෙන්ම ආදරේ කාටද? මම හිතන්නේ මම වැඩියෙන්ම ආදරේ මගේ දුවට. ඔබේ ජීවිතේ ඔබ බය කාටද? මම වැරදි කරන්න බයයි. කාටවත් වෙන බය නැහැ. වැරදි කරන්න බයයි. වැරදි කරන්න හරි බයයි. දැන් මේ දවස්වල මේ බොහෝ දෙනෙක් කතා වෙන දෙයක් නේ මේ පොලිස් ඇඳිරි නීතිය, සංචරණ සීමා. මේ දෙකෙන් ඔබ කැමති කුමකටද? මං හිතන්නේ මේ දෙකම හරියාකාරව කෙරෙන්න ඕනේ. මේ දෙක නැතුව මේ කොවිඩ් වසංගතේ මර්ධනය කරන්න බෑ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මේක මීට ඉස්සෙල්ලත් කරන්න තිබුණා. දැන් කරත් අත්‍යවශ්‍ය සේවා අරවමව කියලා ගොඩාක් වාහනවල හිට මෙහෙට යනවනේ. ඒ වගේම ජනතාව ගොඩාක් තමන්ගෙන මේ ආදරය කරන්න ඕනේ. එතකොට තමන්ට දැකදී කියලා බය වෙන්න ඕනේ. ඒතර කොච්චර සංචර සීමා දැම්මත් කොච්චර ලොක්ඩවුන් කරත් මොනවා කරත් මිනිස්සු ඒක හිතට ගන්නකල් හරි අමාරුයි මේ වැඩි මර්ධනය කරන්න. ඔබේ මතය අනුව මේ සංචරණ සීමා දැමීම ප්‍රමාණවත්ද පොලිස් ඇඳිරි නීතිය දමන්නේ නැතිද? මෙහෙමයි. පොලිස් ඇඳිරි නීතිය දැමීමෙන් රටේ රාජ්‍යයක් හැටියට ආණ්ඩුවක් හැටියට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම දැන් දහස් ගණනක් සංචරණ සීමා උල්ලංඝනය කරලා අත්අඩංගුවේ ඉන්නවා. එතකොට මේ මොනව දැම්මත් එක වචනකින් කියන්නේ ජනතාවට, මිනිස්සුන්ට, ආදරණීය ජනතාවට තමන්ට ආදරය කරන්න, තමන්ගේ ජීවිතය රැකගන්න, අඹුදරුවන්ට, තමන්ගේ වයසක දෙමව්පියන්ට ආදරේ නම් සෞඛ්‍ය නීති රීතීන් වලට ගරු කළා. අපි මෙහෙම කතා කරාට අපි ඉන්නේ අපේ මීටර එකක් දුරින්, අපි අපේ ෆේස් මාස්ක් දාගෙන, අපි අත ඔක්කොම විස බීජහරණය කරගෙන, අපි කාගෙවත් ළඟටවත් යන්නේ නැතුව ඇයි ඒ අපි බයයි. ඒක නිසා ජනතාව විසින් මේට උදව් දිය යුතුයි. ඔබේ ජීවිතයේ ඔබ ලැබපු වටිනාම තිළිණය කුමක්ද මූල්‍යමය වශයෙන් ගණනය කළ හැකි? මට වටිනා තිළිණ හුඟක් හම්බෙලා තියෙනවා. වටිනා ස්වර්ණාභරණ හම්බෙලා තියෙනවා මට. හැබැයි මගේ අර අතන ගහලා තියෙන පින්තූරේ තියෙන ජෝර්ජ් කීත් කියන ලෝකෙම ප්‍රසිද්ධ ලංකාවේ හිටපු අංක එකේ චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් ඒක. ඒක මම ඒ කාලේ මිලියනයක් ගෙවලා තමයි ගත්තේ. ඉතින් ඒක මංගාව විතරයි ඒ තරම් විශාල ජෝර්ජ් කීත් පේන්ටිං එකක් තියෙන්නේ. මම මුදල් එකතු කරන්නට ආස කෙනෙකුට වඩා මගේ ජීවිතේ මම ප්‍රියතම චිත්‍රයක් හැටියට මම එකතු කරගත්තේ තිළිණේමට ලැබුණා. මං ඒක ඒකට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඔබ මූල්‍යමය වශයෙන් වැඩි වටිනාකමක් දීලා කෙනෙකුට තිළිණ කළ දේ මොකක්ද? දියණියට දීපු දේවල් තමයි. ඇයට නිතරම උපන්දිනේට මම වටිනා ස්වර්ණාභරණ තෑගි කරනවා. ඊට අමතරව ඇය වැඩි විපත් වුණ අවස්ථාවේ එයාට මන් දියමන්ති වලින් සාදන ලද ඉතාම මිලාදික ස්වර්ණාභරණ කට්ටලයක් මිලදී ගත්තා.
මං හිතන කෙනෙකුට මම දීපු ඉතාම වටිනාම දේ එකයි කියලා. ඔබ ඉතාමත්ම වැඩියෙන් විදේශ රටවල සංචාරය කරන කාන්තාවක්. මේ අවස්ථාව වෙන විට රටවල් කීයකට විතර සංචාරය කළා තියෙනවද? රටවල් ගානක් ගන්නේ මට. මාත් මේ කල්පනා කරා මගේ પાස්පෝට් ගොන්නක් තියෙනවා. ඒ වටික එකතු කරලා මම දවසක් කල්පනා කරනවා. මේක ගැන හදන්න ඕන කියලා සමහරලාට එක රට දැන් එංගලන්තේ, ප්‍රංශේ, ස්විට්සර්ලන්තේ. මං ස්විට්සර්ලන්තේ නම් 30-40 සතාවක් වෙන්න ඇති. ප්‍රංශේ, එංගලන්තේ, එංගලන්තේ ගිහලා ඉගෙන ගත්තා. ප්‍රංශයට ගියා රූපලාවර. ඒ වගේ වල 4-5 පාර ඉන්දියාවට විශාල ප්‍රමාණයක් ලෝකේ බොහෝ රටවල් වලට ගිහින් තියෙනවා. නමුත් මට ඇත්තටම කැලුම් මේක මගේ දුර්වලතාවයක්. මං හිතන්නේ ඒක මං හරියට හදාගත්තේ නැහැ. මම වෙලාවක පොතක් අරන් හරි ලියන්න ඕනේ. ඔය ගිය රටවල් වලින් ඔබේ හිත බොහොම වැඩියෙන්ම ඇදබැඳගත් රටවල් තුන මොකක්ද? එක ස්විට්සර්ලන්තේ. ස්විට්සර්ලන්තේ ඇල්ප්ස් කඳු වැටියෙන් වටවෙච්ච මැටහෝන් කියන ඒ අති සුන්දර රමණීය කඳ පාමුල. එහි තියෙනවා ඉතාම සුපෝභෝගී අවන්හලක්. මං හිතන්නේ මං එතන එක කියලා කියනවා. දෙවැනි තැන හැටියට මම කියනවා ප්‍රංශේ. මම ඉගෙන ගන්න ගිය වෙලාවේ ප්‍රංශේ ඉඳලා ටිකක් දුරකට යන්න ඕනේ. ඒ දුරට ගිහම ඒ යන දුම්රිය මාර්ගයේ පැරිසියේ ඉඳලා ඒ යන දුම්රිය මාර්ගයේ මම දැකපු අතිශයින්ම මේ සුන්දර දිසාවක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම ගියා ජර්මනිය කිට්ටුව කිට්ස්බුල් කියලා ප්‍රදේශයකට. එදා ඒක තනිකරම හිමෙන් වැහිලම තිබුණා. ඒ කියන වාහනයක් එලවන්නවත් බැරි තරම් මුළු එකම සුදුම සුදු සුදුම සුදු පුළුන් කුට්ටියක් වගේ සුදුම සුදු හිම ගොන්නකට මං ඒකට බෙහෙවින්ම ඇලුම් කරනවා. මං හිතන්නේ ඒ තුරික් මලින්ම නම් කර. ඔබට උයන්න පුළුවන්. හොඳට උයන්න පුළුවන්. මොනවද වඩාත්ම හොඳින් රසට උයන්න පුළුවන් ව්‍යංජන තුන? පිටරට කෑම ජාති හදන්න පුළුවන් රසටම. ඒ වගේම ලංකාවේ කෑම ඊටත් වඩා හොඳට හදන්න පුළුවන්. මං අත්හදා බැලීම් කර සාමාන්‍ය සිංහල ගැමි විදියට හදන ඕනෑම කෑමක් හදන්න පුළුවන්. පහුගිය දවස්වල ඉඳිආප්ප තැම්බුවා. මං ඉතාලි හිටියා මට ඉඳිආප්ප තැම්බන කවදාවත් බැරි වෙයි. ඒක හරි අමාරු වැඩක් කියලා. බලාගෙන ගියාම එච්චර ඒක අමාරුුනේ නැහැ. ඉතින් ඒ වගේ කෑම ජාතිත් හදන්න පුළුවන්. මම කාන්තාවක් හැටියට, ගැහැණියක් හැටියට මම සතුටු වෙනවා. හොඳට මේ ශ්‍රී ලාංකික කෑම ඉතාම රසවත් විදියට හදන්න පුළුවන්. ඒ වගේම මට බටහිර පන්නේ කෑම හදන්න පුළුවන්. මං ස්විට්සර්ලන්තේ එහෙම කාලයක් හිටපු නිසා, දන්න නිසා මං හිතන්නේ ඒ රටේ දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මට බටහිර කෑමත් හදන්න පුළුවන් සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් ඒක හොඳට පුළුවන් කන්න පුළුවන්. මං ඉවුවාම හරි ප්‍රශ්නයක්. මොකද දීපුව එකේ දෙපාරක් තුපාරක් අහනවා රසයිද කියලා. ඒක නිසා මගේ සමහරවිට මගේ සහෝදරයෝ කියන දේ තමයි දැන් අක්කාද කෑම හදලා තිනවා. එයා අහන්න ඉස්සෙල්ලා අපි කිව්ව රසයි කියලා. ඔබ අපේ රටේ ඉන්න ඉතාමත්ම ජනකාන්ත සම්මානනීය රංගන ශිල්පිනියක්නේ. ඔබ හිතන පරිදි ඔබ බොහෝ චිත්‍රපට නරඹලා තියෙනවනේ. ඔබ හිතන පරිදි මෙතෙක් සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමා නිර්මාණ තුන මොනවාද? මං හිතන්නේ මම ප්‍රිය කරන සිනමාපට මට දැන් එක පාට කියාගන්න බෑ. මොකද මං ගොඩාක් ඒවට ආසේව තිබුණා. පැරණි චිත්‍රපටි, අලුත් ඒවා, ඒ වගේ අලුත් ඒවටත් වඩා ගොඩාක් එක කාලයක දිවිච්ච චිත්‍රපටි තමයි මම බලපුවා තියෙන. මට එක පාට තුනක් කියා ගන්න හරි අමාරුයි කියලා මට හිතෙනවා. මතකිට එන චිත්‍රපටි තුනක් කැමති? මං ඒ කාලේ මම මගේ පළවෙනි චිත්‍රපටිය මොකද්ද, මං නිකන් සාමාන්‍ය චිත්‍රපටියක්, ඒක මේ මුලිම ජීවිතේ බැලුව චිත්‍රපටි ඔක්කොම හරි කියලා. ඔක්කොම හරි චිත්‍රපටි එක. ඒක ඒක ඉතින් මං මට ඇලුම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මම ජීවිතේ දැකපු පළවෙනිම චිත්‍රපටිය. ඊට පස්සේ මගේ නම ගීතා හින්ද මං කොළඹ ආවහම මගේ ඥාති කර අඬනවා මේ ගීතා කියන චිත්‍රපටිය බලන්න. ඒ වගේ මතකවල් තියෙනවා. මේ රටේ බිහිවෙච්ච බොහොම ආදරණීය චිත්‍රපටි ගොඩක් තියෙනවා. ඒක පාට මට කියා ගන්න අමාරුයි. දැන් මේ දේ නම් අමතක වෙන්න විදියක් නැහැ. මේ මම ඔබට කියන්නට යන්නේ ඔබේ සිනමා ජීවිතයේ මම ඉතාමත්ම තදින් ඇලුම් කරන චිත්‍රපටි පහක්. මේ චිත්‍රපටි පහ අනිවාර්යයෙන්ම ඔබත් ඒ වගේම ප්‍රිය කරනවා. මේ චිත්‍රපටි පහේ ඔබ නිරූපණය කළ චරිත ඔබේ මනාපය පරිදි 1 ඉඳන් 5 දක්වා
නම් කරන්නට ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්. බොහොම අමාරු දෙයක්. මොකද මේ පහටම ඔබ එක වගේම ආදරේ බව මම දන්නවා. එක වැඩියෙන්. එක වැඩියෙන් පහ අඩුවෙන්. චිත්‍රපටි පහ සහ චරිත මම කියන්නම්. පාලමයට ඩොටි. පෙම්බරමදු ඩල්සි. ලොකුදුව පුන්නා. කරුමක්කාරයෝ සෝමක්කා. රන්දියධාර අමාලි. මං හිතන්නේ මං එකටම ගත්තොතින් ලොකුදුව කියන චරිතයේ සුමිත්‍ර පීරිස්ගේ, දෙකට පාලමයට, තුනට රන්දියධාර අමාලි, හතරට කරුමක්කාරයෝ, පහට පෙම්බරමදු. ඒ වගේම දැන් ඔබට දැනගන්නට ලැබෙනවා මේ චිත්‍රපටි පහ නැවත නිෂ්පාදනය වෙනවා කියලා. හරි, චිත්‍රපටියේ නිෂ්පාදනය කරන්න යන අධ්‍යක්ෂකවරු ඔබ මුණ ගැහෙන්න එනවා. ඔබෙන් ඒ අය අහනවා දැන් මේ චිත්‍රපටි නැවත රූපගත කරනවා. කවුද මේ චරිත නිරූපණය කරන්නට අද ඉන්න නවපරපුරේ ඔබ යෝජනා කරන්නේ කියලා. එතකොට මං කියනවා අනේ සෝරි, මට නම් ඒක ගැන කියන්න බෑ. මොකද දැන් ඉන්න නවපරපුරේ අය ගැන ලොකුට මං එච්චර දැනඳුරුකනුත් නැහැ. ඒක නිසා ඔයාම ගිහිල්ලා කැමති විදිහට කරගන්න කියලා. ඒ අර නොබේ මතකයට එන්නේ නැහැ මේ අක්ෂර. මට ඒක කියාගන්න කෙනෙක් මට හිතන්න බෑ. මොකද දැන් ඉන්න කට්ටිය නිකන් මට අපිට අවුල් ජාලයක්. මොකද ටෙලිනාට්‍ය සමහර වෙලාවට මට හිතෙනවා මෙයාමද අර කීන්නේත්, මෙයාමද නම් වශයෙන් කියන්න දන්නෙත් නැහැ. ඊටත් වඩා අර මේගොල්ලන් මේ එක විදියයි වගේ ඔක්කොම නිකන් අන්න එහෙම අවුල් ජාලක පැටලිලා තියෙනවා. සමහර විට මම මේ දේශපාලනය කරපු නිසා ඒක ඒගොල්ලන්ගේ වැරැද්දක් නෙමෙයි, මගේ වැරැද්දක් කියලා මම පිළිගන්නවා. මොකද මම ඒගොල්ලොත් එක්ක එච්චර ලොකුවට ළඟින් ආශ්‍රයක් නැති නිසා වෙන්නේ නැති, එහෙම වෙන්නේ නැති කියලා නැතුව මේ එහෙම හිතලා අපි කරමු. උපරණ චිත්‍රපටි වගේ පහුගිය එක කාලයක් කරා නේද, පහුගිය දවස්වල මම හිතන්නේ. හැබැයි මේ චිත්‍රපටි කෙරුන්නේ නෑ 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 නෑ. ඒ වගේම මීළඟ ප්‍රශ්නය මම ඔබෙන් අහන්නේ, ඔබත් සමග රඟපාපු ඔබේ රංගන ශිල්පීන් ගාමිණී ෆොන්සේකා මහත්මයා, ජෝ අබේ වික්‍රම මහත්මයා, රවීන්ද්‍රන් දෙනිය මහත්මයා, විජය කුමාරතුංග මහත්මයා සහ සනත් ගුණතිලක මහත්මයා, මේ අයුරින් ඔබේ ප්‍රියතම, මේ දක්ෂතාවය අනුව නෙමෙයි, එකේ ඉඳලා පහ දක්වා නම් කරන්න කියලා කිව්වා. අංක එක විජේ. ඒක ගැන ඉතින් කතා දෙකක් නෑ. ඒක කතාවක් කරන්න අවශ්‍යත් නෑ. දැන් මට තියෙන රවි අයියයි ගාමිණී අයියයි සනත් සනත් ඔය තුන් දෙනා අතරින් සනත්ට මම ගොඩාක් සමීප වෙලා තියෙනවා. ජෝ වික්‍රම මහත්මයා තියෙනවා. ජෝ ජෝ අයියා. ඉතින් දෙක තුන හතර කියලා ඒගොල්ලොම දාන්න පුළුවන්. එක විජේ කුමාරතුංග, දෙක සනත් ගුණතිලක මහත්මයා. දැන් මේ ප්‍රශ්නේම මං ඇහුවා සනත් ගුණතිලක මහත්මයාගේ. සනත් ගුණතිලක මහත්මයා එක පාර්ටම කිව්වේ කතා දෙකක් නෑ, මට ඔයාට බොරු කියන්න බෑනේ, මං කැමති ගීතට. අනේ සනත් සෝරි සෝරි. හැබැයි මෙහෙමනේ, දැන් විජේ කුමාරතුංග මහත්මයා අද ජීවතුන් අතර නැහැ නේ. හැබැයි ඉතින් ඔබ ඔබේ හිතට එකඟව අවංකවම කිව්වා ඔබ විජය කුමාරතුංග මහත්මයාට කැමති. ඊළඟට ඉන්න අයගෙන් ඔබ එක පාට කිව්වේ සනත් ගුණතිලක මහත්මයා. ඉතින් ඔබේ තේරීම හරි. හරි හරි හරි. ඔබ කෙනෙක්ගේ ජීවිතයේ දකින්නට බලාපොරොත්තු වන හොඳම ගුණාංග තුන මොකක්ද? අනිවාර්යයෙන්ම දකින්නවල සත්‍යගරුක. ඇත්ත ඇත්ත ඇති සැටියෙන් ජීවත් වෙන්නේ, බොරු කියන මේ කපටිකමට මූණිච්චාවට කතා කරන, හිතේ එකක් තියාගෙන කතා කරන, මේ දේශපාලනය කරනකොට කැලුම් සමන් අර චීන පස්තා පිළුලක් කිව්වා ඌරුත් එක්ක එහෙම රණ්ඩු කරන්න යන්න එපා කියලා. මොකද ඌර එක්ක රණ්ඩු කරොත් අපේ ඇඟේ ගෑවෙනවා. මට මතක් වෙනවා අනේ මගේ මේ ওই පහුගේ ඡන්ද මැතිවරණ වෙලාවේදී එහෙම YouTube හදාගෙන මේ ලිකන්, ඒ කියන්නේ ඒ කවුද කියලා හොයාගත්ත පස්සේ එයාට පිළිතුරක්වත් දෙන්න බැරි ජාතිය මිනිස්සු, නොඑක අපහාස කරමින් නොඑක නොඑක විදිහ දේවල් කරා. ඉතින් මං ඒ සියල්ලටම නිහඬ හිටියා. මම මිනිසුන්ගේ අකමැතිව දේ පළවිරි දේ සත්‍යගරුක වෙන්න, අවංක වෙන්න, බොරුවෙන් රවට්ටන්න එපා කාවවත්, ඒ වගේම මිනිසුන්ට අපහාස කරන්න එපා කියලා. මේ කියන රංගන ශිල්පීන්ගේ ඔබ වඩාත්ම කැමති චිත්‍රපටය මොකක්ද? මේ අයගේ රංගන, මේ අයගේ චිත්‍රපටි ඔබ දැකලා ඇති. මම දැන් එක එක රංගන ශිල්පියාගේ නම කියනවා, ඔබ කියන්න ඔබ වඩාත්ම කැමති චිත්‍රපටය කුමක්ද කියලා. මුලින්ම රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා. දඩේව. මාලි ෆොන්සේකා මහත්මිය. නිදානේ. විජය කුමාරතුංග මහතා. පාරදිගේ. ශ්‍රියානි අමරසේන මහත්මිය. ශ්‍රියානි අක්කගේ අර මේ දැස නිසා. වීනා ජයකොඩි මහත්මිය. මනාලි. රෑමණමාලි. රෑමණමාලි. ස්වර්ණමාලව ආරච්චි මහත්මිය. එයාගේ දඩේම තමයි මං ආසම. අනුජා වීරසිංහ මහත්මිය.
මල්දිනිය සිවිය. දැන් තවත් රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ගේ නම් මම ඔබට කියනවා. මේ අයගේ ඔබ වඩාත් කැමති ගුණාංගය සහ අකමැති ගුණාංගය කියන්නට ඕන. දැන් මෙතනදී මේ ඔක්කොම අපේ හිතවතුන්නේ මේ අය කවුරුත් අපිත් එක්ක තරහ වෙන්නේ නැහැ. අපි මේ බොහොම ආදරෙන් කියන දෙයක්. මොකද සමහර වෙලාවට ඔබ මැනි කෙනෙක් කිව්වොත් එහෙම මේ දේ සුදුසු නෑ කියලා ඒ අත්වැලක් වන්නටත් පුළුවන්, උදව්වක් වන්නටත් පුළුවන් ඒ අයට ඒ දේ හදාගන්න. ඔබ දකින විදිය. මුලින්ම සංගීතා වීරරත්න මහත්මිය, කැමති අකමැති? මං ගොඩක් ආදරය කරන නිලියක් සංගීතා වීරරත්න කියන්නේ. ඇත්තටම ගොඩාක් ආදරය කරන කෙනෙක්. මං සංගීතගේ කැමති සංගීතා මං දන්නේ නැහැ. අපි සංගීතාව මං පොඩි කාලේ ඉඳලා වගේ දන්නවා. එයාගේ තාත්තගේ ටෙලි නාට්‍යක රඟපාද්දී මං සංගීතගේ ඉතාම කැමති සංගීතර කැමති දේවල් තමයි වැඩියෙන්ම තියෙන්නේ. සංගීතගේ අකමැති මොකද කියලා වැඩි කාලෙ මහත් වෙන්න එපා කියලා. රංජන් රාමනායක මහතා, කැමති අකමැති? රංජන් දේශපාලඥයෙක් හැටියට, නළුවෙක් හැටියට බොහෝ වෙලාවට එයා අනිත් අයව මේ අකමැති අනිත් අයව විවේචනය කරද්දී කිසිදු සීමාවක් නැතුව කටේ බ්‍රේක් නැතිකමට කැමති නෑ. නමුත් එයා පවසන බොහෝ දේවල් ඇත්ත කියලා හිතනකොට මම ඒකට කැමතියි. සබීතා පෙරේරා මහත්මිය. සබීත කියන්නේ මගේ ඉතාම මුල් කාලේ අපි ඉතාම එකට රඟපාපු කෙනෙක්. මන් සබීතගේ කැමැතිම ඇස් දෙකට අකමැතිම කියලා කියන්න එහෙම විශේෂ දෙයක් නැහැ. නමුත් සබීතට මං අකමැති සිනමාවෙන් අයින් වෙලා වගේ ඉන්නවට එයා ගොඩක් තව මොනහරි ඒවයි ඉක්මනින් රඟපෑවොත් මං කැමතියි. වීනාචායකුඩි මහත්මිය. වීනත් ඒ වගේ අපි එක යුගයක නිර්මාණය වෙච්ච තරු. මම වීනගේ කැමැතිමර කම්බුල් දෙකේ දෙපැත්තට මෙහෙම යන හිල් හැදෙන එකට ඩිම්පල්ස් වලට එයාගේ මං හරි කැමති. මට මේ මිගුණගේ මේ අකමැති දේවල් හොයාගන්න හරි අමාරුයි. නමුත් මම මොනවද මේ වීනා ගැන අකමැති කියලා කියන්න තරම් දෙයක් මට නැහැ. මාලිනී ෆොන්සේකා මහත්මිය. මාලිනී අක්කා කියන්නේ මගේ මට වඩා ගොඩක් සීනිය, මට වඩා දක්ෂ, මට වඩා පිරිපුන්, මගේ මට කාලෙකට ඉහත ආව මේ රටේ ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පිනියයි. මම කැමති ඇගේ රංගන විලාසයට. ඒ වගේම මම අකමැති කියලා කියන්නත් එයා මාලිනී අක්කා ගැන මම මොනවට අකමැති වෙන්නද කියලා හිතෙනවා. මං හිතෙනවා මාලිනී අක්කාට එක දිගට මං අකමැති. මාලිනී අක්කා තරම් මුදල් හදලා හම්බ කරපු නිලියක් නැතුව ඇති ලංකාවේ. නමුත් ඇය මං හිතන්නේ එයාගේ ඒ මුදල් හදල් මොනවට හරි යොදවලා මොකක් හරි ව්‍යාපාරයක් ඒ වගේ දෙයක් ඇතුළෙන් තියාගෙන හිටියනම් මට ඒක නොහිටපු එක ගැන මං අකමැතියි. අනෝජා වීරසිංහ මහත්මිය. අනෝජා මං හිතන අපි දෙන්න අවුරුදු දෙකකට වගේ වෙනස් වෙච්ච දෙන්නේ. නමුත් අපිට කවදාවත් මං හිතන්නේ මම රඟපාල නැති නිලියක්. රඟපාන ලැබිලා නැහැ? නෑ, කවදාවත් එකට රඟපාල නැහැ. කවදාවත් එකට රඟපාලත් නැහැ. කවදාවත් මොකක්වත් කිසිම දෙයක එකට ඉඳලා නැහැ. වැඩ කරන්න හම්බ වෙලා නැහැ. නෑ, වැඩ කරන්න හම්බ වෙලා නැහැ. එතකොට මම එයා කැමති. ඒත් මං ආස නැහැ සමවයව දකින්න. අර නිකන් කොණ්ඩේ ඉදිලා කොන්ද කොටිට කපලා නිකන් අර ඉස්සර මේ වගේ දිගට කොණ්ඩයක් තියාගෙන හිටපු කෙනෙක්. එයාගේ ලස්සන රූසපුවක් තිබුණා. මං හිතන්නේ එයා ඒවට වඩා වෙනස් විදිහට වෙන්න ඇති හිතන්නේ. මං එයා එහෙම හිතුවට මං ඒකට කැමති නැහැ. සනත් ගුණතිලක මහතා, කැමති අකමැති? මං සනත්ට ගොඩාක් කැමති. සනත් අපි දෙන්නම එක යුගයක නළු නිළියෝ. එතකොට සනත් කියන්නේ රඟපාන්න ගිහාම ඒ රඟපාන අනිත් ශිල්පිනියට ආභරණයක් වෙනවා. එයාව දිරිගැන්වීම මෙන්න මේ විදිහට කරන්න, අපි මේ විදිහට වේශන රූපයට යමු කියලා එකතු වෙලා කතා. මං ඒකට හරි කැමති. කතා බහ කරලා ගොඩාක් දේවල් කරා. මට දැන් අකමැතිම අනේ සනත් අපිට ඉක්මනට මොනහරි මෙච්චර කල් වැඩි වුණානේ අපි ඈත් වෙලා කියලා. ඒකට කැමති නැහැ. ස්වර්ණ මල්ලවරච්චි මහත්මිය.
ස්වර්ණ ස්වර්ණ හරි ස්වර්ණයිමයි රඟපාලා තිනු ගොඩක් ඒවයි. අපි වරු ගණන් පැය ගණන් අපි කතා කරලා තියෙනවා. ස්වර්ණත් එක්ක කතා කරන්න මම හරි කැමතියි. ස්වර්ණත් එක්ක කතා කරන්නේ නොඑක් දේවල් ගැන මම හරි කැමතියි. මට අකමැති වෙලා තියෙන්නේ දැන් එහෙම පේනවත් මට නොලැබෙන නිසා. වැඩි මුණ ගැහෙන්න. වැඩි මුණ ගැහෙන්න. දැන් ඔය අපි ඇහුවේ අපේ රංගන ශිල්පීන්නේ ඔබේ සමකාලීන රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන. දැන් ඔබ දේශපාලනයට සම්බන්ධයිනේ. මේ අහන්නේ ඔබේ දේශපාලන හිතවතුන් ගැන. කැමැති අකමැති. ඔකේ. මුලින්ම නාමල් රාජපක්ෂ මහතා. ඔව් ඇත්තම කියන්නම් මම. මේ ඇත්තම කියන්නේ හොඳේ. ඇත්තම කියන්න ඕනේ මේ. මම කියන්නේ මේ බොරු කතා නෙවෙයි. හිතට එකගව ඇත්තම ඇත්ත. මම කියන්නේ නාමල් රාජපක්ෂ මහත්තුමා ගැන මේ මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ පුතා. හොඳ ඇමතිකමක් කරන ඇමතිවරයෙක්. ඔහු අපේ ක්‍රීඩා ඇමති. ඒවා එක්කක් නිසා නෙවෙයි. ඔය ඔයේ නාමල් කියන මිනිස්සයා. හරි හිත හොඳ මිනිස්සෙක්. ඔයා දන්නවද? මම අද තමයි ප්‍රසිද්ධියේ මේ කතාව කියන්නේ. මම නාමල්ට ගොඩාක් ආදරෙයි. මම පොදු ජන පෙරමුණේ මම මැරිලා මැරිලා වැඩ කරලා ඒ කාලේ ওই කවුරුත් නෝ බැසිල් මහත්තයලා හිටියේ නෑනේ ඒ කාලේ. ගොඩබි මහත්තයලා හිම නෑනේ ඒගොල්ලෝ කවුරුත් නෑ. අපි තමයි මහින්ද මහත්තයා වැටුනා. එයා මං අමාරුවේ වැටිච්ච වෙලාවේ මම කවදාත් ඒක අමතක කරන්නේ නෑ. මට විරුද්ධව නඩුවක් දැම්මා. නාමල් නීතිඥවරේ මට විරුද්ධව නඩුවක් දාලා මගේ පුරවැසි භාවය තියෙනවා කියලා මං මුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආදරෙන් පාර්ලිමේන්තුවට ගිය කලාකාරණේ වෙලෙව්වා. ඒ වෙලාවේ නාමල් රාජපක්ෂ මහත්තයාට ගොඩක් උදව් කළා. මාව මේකෙන් බේරෙන්න මට උදව් කළා. මට මම මේකේ නොකිව්වට මට සමහන් නීතිඥින්ට මට විශාල ගණන් ලක්ෂ 40ක් වගේ එක නීතිඥෙක් අවසාන වෙලා ඉල්ලුවා. ඒ වෙලාවේ මට තාම මතකයි මට එහෙමත් උදව් කරා. අකමැති කාගෙද? නාමල් රාජපක්ෂ මහත්මයෙක්. අකමැති කියලා කියන්නේ යාට මම මොකටද අකමැති? අකමැති. ඇත්තට මේ කැමති මයිට අකමැති වෙන කෑලි හොයාගන්න ටිකක් අමාරු වෙනවනේ. හරින් ප්‍රනාන්දු මහත්මයා කැමති අකමැති. හරින් අපේ යාළුවෙක්. එයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් වෙන්නේ නැති. හරින්ට අකමැති වෙන්න වෙනා තියෙන පක්ෂයේ හින්දා. දැන් අපි මේ පක්ෂයේ ඉන්නකොට දැන් ඔයා අනිත් පක්ෂේ ඉන්නවනම් මට අපේ ගෝණියත් එක්කම යන්න වෙනවා. මට බෑනේ යාපනය යන බස් එකේ නගින්න ගාල්ලට යන්න තියෙන එක්කෙනා. ගාලු බස් එකේම යන්න ඕන. ගාලු බස් එකේම මොන අමාරුවෙන් හරි නැගලා යනවා. යාපනය යන්න ඕනකම තිබ්බත්. තිබ්බත්. මගින් බහින්න බැරි නිසා මේකෙම යනවා. හොද? ඉතින් හරින් ප්‍රියජනක පුද්ගලෙක්. බොහොම ප්‍රියමනාප ලස්සන කොල්ලෙක්. ඒ වගේම මේ අකමැතිම ඉතින් අපිට එක එක ඒවා කියනකොට තද වෙනවා. ඒවට කැමති. ඒවට කැමති නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔය දන්නවද කැලුම් අපි විරුද්ධ පාක්ෂිකයෝ. මමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි මේ දේශපාලන කරලියේ බොහොම ඉගෙන. මම හිතන්නේ දැන් එතුමා පාර්ලිමේන්තුවට එනවා. අපේ මුළු පොදුජන පෙරමුණම සහ මම ඇතුළු සියලු දෙනාම කැමතියි ඒකට. රාජිත සේනාරත්න මහතා. රාජිත සේනාරත්න මහත්මයා කියන විජේලත් එකට දේශපාලනයේ ගමනක් ආරම්භ කරමින් ඒ වගේ මගේ මම වෙන්තරල් පිටියේ නම් එයා ඉන්නේ බේරුවලතුමා. ඉතින් අපි බොහොම දන්න කියන කෙනෙක්. අකමැති වෙන්න එක හේතුවක් තියෙනවා නම් එයා අපේ විරුද්ධ පක්ෂයේ ඉඳීම. කැමැති වෙන්න ඉතින් එක හේතුවක් තියෙනවා. මට මම පළාත් සභාවට තනග කරද්දි ගාල්ල දිස්ත්‍රික්කේ මං වෙනුවෙන් ඇවිල්ලා ලොකු වෙහෙසක් අරගෙන මං වෙනුවෙන් කටයුතු කරා. මංගල සමරවීර මහතා. මංගල සමරවීර මහත්මයා කියන්නේ අපි මේ දේශපාලනේ අඳුරන කෙනෙක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා දන්න කෙනෙක්. හැබැයි very nice person. හරි හොඳ මිනිස්සෙක් කියනවා බොහෝ දෙනා. හරි හොඳයි. හරිම හොඳ මිනිස්සෙක්. මේ හරිම මේ 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 බ්‍රෝඩ් මා බොහෝම පුළුල් විදිහට ලෝකේ දකින කෙනෙක්. දැන් අපි කවදා හරි තැනකදී හම්බුණා කියලා මම විරුද්ධ පක්ෂයේ හිටියා කියලා නෑ. මොකද අපි දන්නවා අපි මේ කාලේ ඉඳලා දන්නවා කියලා. ඉතින් එතකොට අපිත් එක්ක හොඳින් කතා බහ කරනවා. හරිම හොඳ කෙනෙක්. මේ මාත් එක්ක බොහොම හිතවත්ව හිටපු කෙනෙක්. ඒක නිසා මට මම මංගල සමරවීර කියන දේශපාලඥයාට මංගල සමරවීර කියන පුද්ගලයාට බොහොම කැමතියි. අකමැති දෙයක්? අකමැති එකම දේ ඉතින් අපි දෙපැත්තට වෙලා ඉන්න එක තමයි. විමල් වීරවංශ මහතා. විමල් වීරවංශ මහත්තයා කියන්නේ මම ඉතාම කැමති කෙනෙක්. ඉතාම කැමති කෙනෙක්. එතුමයි මමයි වැඩි කතා කරලා නැහැ.
විශ්වාස කරනවාද? අපි පාරින්දකල් ඒතු මාලික ගොහමිටියට හරිකල් ලැජ්ජාවට වගේ ඉන්න මිනිස්සෙක් ඔය දැක්කට හිනාවල් එහෙම දාගලා කතා කරන්නේ නැහැ. එහෙම බොහොම ඇඟැලුම් පාන්නේ. නෑ නිකන් නිකන් ලාවට වගේ හිනාවක් දාගෙන යනවා එහෙම යනවා. නමුත් එතුමා මාව පාර්ලිමේන්තුවේ ඇඬෙව්වා. පාර්ලිමේන්තුවේ මේසෙට ඔළුව ගහගෙන මම පැය භාගයක් විතර ඇඬුවා. ඒ මංගෙ නැති වෙච්ච කනගාටුවට එතුමා පාර්ලිමේන්තුවේදී මං වෙනුවෙන් කළ කතාව මුළු ජීවිත කාලය තුළ මට මතක හිටිනවා. එතුමා කිව්වා ගීතා කුමාරසිංහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය අයින් කරගෙන තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් අහිමි කරගෙන මේ පාර්ලිමේන්තුවට ආවා. එයා මංගෙල එදා ඒ කළ කතාව මාව ඇඬෙව්වා. මම විමල් වීරවංශතුමාට බොහොම හිතවත් නමුත් අපි වැඩි කතා බහ කරලා එහෙම නෑ. දැන් අපි මුල් කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් අරගෙන මුළු රටවටේ ගියානේ. ඔය ගම්මන්පිල මහත්තයා මුර මමත් ගියානේ එහෙම වටේම. ඒ යන කාලේනේ මට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාව දැම්මනේ දකුණු ගාල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනිය. ඊට පස්සේ කෝ අපිත් එක්ක එකතු වෙන්න ඉක්මනට අපි එකතු වෙලා මම ඔයාලට ඇමතිකමක් දෙන්නම් කියලා. පවිත්‍ර නෝන ගිහලා ටක් ගාලා ඒ විදිහට ඇමතිකමක් ගත්තා. මට මේ මහින්ද මහත්තයා කෝල් එකක් දැම්ලා කිව්වා නංගි ඔය ඔය කියන එක ගැට වලට අහු වෙන්න එපා. ඔයාට මං ඉන්නවනේ. මම ඔයාව බලා ගන්නවා කියලා. ඉතින් මේ මම මේ ඒව ඔක්කොම අතහැරලා දාලා මේ ඒව ගැන එළෙව්වේ නෑ. තව පාරක් රටවල්. ඒ යනකොට අපි තමයි යන්නේ. කවුද කතාවක් කාන්තාවක් හැටියට ඉදි ඉතින් මමනේ. කෝකටත් ඇයිලි වගේ මම ඉන්නවා. හරිද? ජනතාවත් ආසයිනේ මාව බලන්න. කවුද කැමති? මම අර මට මම මගේ අදහස් නෙමෙයි ගොඩක් අය කොළවල ලියලා දෙනවා. ඕවා කියන්න කියලා. මං ඉතින් ගිරව පෙත්තපු වගේ කියනවා. දැන් තමයි මම මගේ සැබෑ ස්වරූපයෙන් කතා කරන්නේ. එදා මම මේ මේ වලට නැගලා මම මේ අපේ එකම නායකයා අපේ රටට ඉන්න එකම කෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත බලයට ගෙන ආය යුතුයි කියලා ඒ වෙලාවේදී මට හොඳට මතකයි. විමල් වීරවංශ මහත්මයාත් ගම්මන්පිල මහත්තයාත් දෙන්නම අපිත් එක්ක හිටියා. දයාසිරි ජයසේකර මහත්මයා මිහිරිතම පුද්ගලෙක්. සෞන්දර්යාත්මක හැන්සම් ක්‍යුඩ් හරි හැන්සම් නෑ. ඒ වගේ හොඳ හඬක් ලස්සන සින්දු කියනවා. ඉතින් හරි කැලුම් මේක කිතු කියන්න ඕන මාර ලස්සන වැඩක් වුණා. හොඳේ ඔන්න කොහෙද කුරුණෑගල. කුරුණෑගල එක මැතිවරණයක ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ දැන් ඔය ඇමතිතුමාගේ පුතා ඉල්ලනවා. ඒ අතර මේ පැත්තෙන් ඉල්ලනවා මේ කවුද මේ මෙයා කවුද මේ ඔය අපේ දාසිරි ඉල්ලනවා. දැන් ඉතින් අර මම ඉතින් කොහොමත් පක්ෂේ එක්කෙනානේ. මං ඉතින් මෙයාට තමයි යන්නේ කාඩේ කාටද ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ මහත්මයා පුතාට ජීවිතේ දෙකලත් නෑ අඳුරන්නෙත් නෑ. එදා තමයි දුකෝ දැක්කෙත්. නමුත් එයාට කඩේ යනවා. හැබැයි මෙයා මට මාර පාඩමක් ඉගෙනුවනේ දාසිරි. ඒ මොකක්ද? මම පලාත් සභාවට ඉල්ලනකොට මෙයා මොකද දැනද කරේ? ඇවිල්ලා හැම මීටින් එකින් එකටම නැගලා කිව්වා මේ පලාත් සභාවට ඔගොල්ලෝ එකෙන්ම යවිය යුතු එක්කෙනෙක් යාට ඡන්දෙ දෙන්න කියලා. එහෙම කිව්වා. මට කර කියාගෙන ඕ මම ආරයට විරුද්ධව වැඩ කළා බල කෙලියයි දැගුණේ. එතකොට ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතකොට මට කර කියාගත්ත ඉතින් මම හැමදාම මෙයාව දැක්කහම කියනවා අයියෝ ඉතින් මං දැන් නායකුත් ගෙවන්න තියෙනවා. අවදාරි මේක ගෙවන්න ඕනේ කියලා. He's a very nice person. ඉතාම හොඳ lovely person. මගේ ඉතාම හොඳ මිත්‍රයෙක්. මේගොල්ලෝ මේගොල්ලෝ අපි හැම කඩදායමක් මං හිතට වෙනම හදලා තියාගන්න ඕනේ. අපිට මිනිසු බයින්නේ උඹලා ඇහි බී දේශපාලයට ආවේ කියලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා. සජිත් මම ප්‍රිය කරන කෙනෙක්. ඔයා විශ්වාස කරනවද? සජිත් විවාහ වෙච්ච දවසේ මං හිතන්නේ මේ සිංහල සිනමාවේ කවුරු හරි හිටියනම් විවාහයට සහභාගි වෙච්ච එක්කෙනෙක් මමයි මගේ සැමියා. මට එක දවසක් මේ ළඟදී පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බෙලා "How is Chris?" කියලා ඇහුවා. මගේ හස්බන්ඩ් එයාත් එක තමයි යාළු. මොකද "He's fine fine." මං ඔයාට කියාගේ නම්බර් එක කියන්නද? මොකක් කියන්න බල? ටක් ගාලා Chris ගේ ටෙලිෆෝන් නම්බර් එක කිව්වා. මොකද ඔයා කොහොමද ඔගේ හිතාසෙ තිබ්බද ඒක? මට එහෙමයි ගීත මට හිතවත් මිනිසුන්ගේ මට නම්බර්ස් හිතේ කටපාඩමින් තියයි. මම සජිත් ප්‍රේමදාසට වඩා එතුමාගේ පියාණන්. කවුද අපේ ප්‍රේමදාස මහත්තයා? රණසිංහ ප්‍රේමදාස මහත්තයා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියන්නේ ඉතින් අපිට මගේ යාගේ පොත් එයා අච්චු ගහපු පොත් හැම එකේ ගොඩක් ඒවා රඟපෑවේ මමනේ. ප්‍රේමදාස මහත්තයා
මට බොහොම ආදරේ කරපු කෙනෙක්. මට බොහොම ආදරේ. මං පොඩි බොහොම තරුණ කෙනෙක්. මං දේශපාලනයක් ගැන එතරම් ලොකු කතන්දරයක් දන්නේ නැති කාලේ හැරි මට එක දවසක් මතකයි මම මේ මට හිතුණා එතකොට එයාතුමා අගමැති මට උදව්වක් ඕනේ වුණා. ඉතින් මං හිතුව මොකද මම බය වෙන්නේ මං කතා කරනවා කියලා අගමැතිතුමාට. මම කෝල් එකක් දුන්නාම ඌ ළමයා මොකද කතා කරේවා මම කන්නේ මන් දන්නේ සමාව ද නෑ නෑ මොකද මම දන්නේ නැත්තේ මම පත්‍ර කියවන ඔක්කොම දන්න ඕගොයා ගැන. ඇයි මොකක්ද එහෙම මොක වෙන මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා සර් මේකට මට විසඳුමක් දෙන්න. ආයෙත් ටෙම්පල් ට්‍රීස් වලට මැඩම් අපේ මැතිණියක් ඉන්නවා ඉන්නගෙන. මං ඉතින් ටෙම්පල් ට්‍රීස් එකට ගිහිල්ලා මං හිතුවා පයින් යන්න වෙයි කියලා. මෙතන මගේ පොඩි ගොංගර ගෝ පරවන කාලේ ටීචර් මේකක් වද ෆෝඩ් ඇන්ග්ලියා. දැන් වගේ BMW බෙන්ස් තිබෙන්නේ. අර කාලේ පළවෙනි කාර් එක මොකද ඒක ඉලවනවා එකට හරි ආසයි ඒක ඒක කොයන්න තැනක තියෙන කුරුල්ල වගේ එලෝගෙන යන්නේ මම. මං ටෙම්පල් ට්‍රීස් එකට අකට ගියන් පස්සේ බ්‍රේක් ගැහුවා. දැන් මේක ඇතුළට මේක අරගෙන යන්නේ කොහොමද දැන් මේගොල්ලෝ මාව මොනව කියයිද දන්නේ නැහැ. එතකොට එතන ආයාවිලා කිව්වා ඔබතුමිය එනකල් එතන බලාගෙන ඉන්න සර් වාහනේ ඇතුළට දාන්න කියලා. ඒ වගේම එතුමා හරීම මේ හරියට ඒ වෙලාවේ උදව් කළා. මට බොහෝම ආදරෙන් කරුණාවෙන් සලකුවා. ඉතාම සතුටුයි ඔබ බොහොම අවංකව හිතට එකඟවම උත්තර දුන්න ඒ ප්‍රශ්නෙටත්. දැන් මම ඔබෙන් අහන්න යන්නේ මෙන්න මේ රංගන ශිල්පිනියන් ඔබ අංක 1 ඉඳලා 5 දක්වා නම් කරන්නට ඕන ඒ අයගේ රංගන කුසලතාවය අනුව. මේ අයයි ඉන්නේ යශෝදා විමල ධර්ම මෙනවිය, සංගීතා වීරරත්න මහත්මිය, දිල්හානි අශෝකමාලා මහත්මිය, දමිතා අබේරත්න මහත්මිය, නිල්මිනි තෙන්නකෝන් මහත්මිය. අංක 1 සංගීතා වීරරත්න, හුඟක් චිත්‍රපටවල හුඟක් දක්ෂ විදිහට රඟපෑවා. 2 යසෝදා, 3 මං හිතන්නේ දමිතා, 4 මේ නිල්මිනි තෙන්නකෝන්. දිල්හානිත් ඉන්නවා. අමෝ දිල්හානි විතර උඩට දාන්න ඕනේ. අපි කොතෙන්ටද දාන්නේ දැන්? 1 සංගීතා, 2 යසෝදා කිව්වනම් වහිතරි දෙකට දාන්න ඕනේ දිල්හානි. දෙකට දිල්හානිව දාන්න ඕනේ. අපි දෙකේ තියමු යශෝදා දිල්හානි දෙන්නම. හරි හරි හරි. එම ප්‍රශ්නේ මහනවා පිරිමි පාර්ශ්වය ගැනත්. මේ අය තමයි රංගන ශිල්පීන් කමල් අද්දරාරච්චි මහතා, ජැක්සන් ඇන්තනි මහතා, ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, මහේන්ද්‍ර පෙරේරා මහතා, රොෂාන් රවීන්ද්‍ර මහතා. අයියෝ මේක ඊට වැඩිය අමාරු ප්‍රශ්නයක්. දැන් කමලුයි ජැක්සනුයි ගත්තාම හරියට නිකන් 50-50 වගේ දෙන්නට දාන්න වෙනවා එකට. ශ්‍රියන්ත මෙනිස් ඒත් හොඳ දක්ෂ රංගන ශිල්පියෙක්. මහේන්ද්‍ර පෙරරා ඉන්නවා. මහේන්ද්ර පෙරරා ඊට එහා. රොෂාන් රවීන්ද්‍ර මහත්මයාත් ඉන්නවා. මේ හැම කෙනාටම මං හිතන්නේ අසාධාරණක් වෙයි මං 1-2-3 කියන්න ගියොත්. මං අර ලිලියන්ගෙන් මට 1-2-3 ටට්ටක් ගාලා ආවා. දැන් මට මේකෙදී මේ ජැක්සන්ද කමල්ද ජැක්සන් එක මම ගොඩක් චිත්‍රපටවල රඟපෑවා. කමල් එකත් රඟපෑවා. හරි ජැක්සන් එක නම් කමල් 2. හරි කමල් සමාල්ලාට 1 වෙලා අරයා 2 වෙයි. අනිච්චික කැමති විදිහට දාගන්න. ඔබට අවස්ථාවක් ලැබෙනවා ඔබේ ජීවිතය ආපස්සට ගිහිල්ලා යම්කිසි සිදුවීම් 3ක් වෙනස් කරගන්නට වරමක් ලැබෙනවා. මොකද්ද ඔබ වෙනස් කරගන්නට කැමති සිදුවීම් 3? මං ආපහු අවුරුදු 25කට ගිහිල්ලා මං හිතනවා මම විවාහයේදී වෙනත් කෙනෙක්ව තෝරගන්න කියලා. වෙන කෙනෙක්ව තෝරගන්නවා? ඔව්. දෙවෙනි වරම මං ඒ දවස්වල සමහර චිත්‍රපටි ගැන එච්චර ඕනකමක් කරලා කරේ නෑ. සමහර ඒවා ගැන මං සමහර ඒවා මේ නළුවත් එක්ක රඟපාන්න බෑ කියලා දාලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔය අලුත් නිකන් ප්‍රොඩියුසර් නිස්පාදක රඟපාන්නකොට. ඉතින් මං හිතනවා ඇත්තටම ඊ දැන් වගේ කාලෙක නම් මට ඊට දැන් ආපහුගත් මං ඒගොල්ලන්ට කතා කරලා ඔහොම නෙවෙයි අපි මේකට හරි කෙනෙක් ගම්මු. මේකේ කතාව මේ විදිහට අපි හදාගමු. මේක මේ විදිහටයි මේක කෙරෙන්න ඕනේ කියලා කියනවා. 3 නැවත මං අවුරුදු 12කට පිටිපස්සට ගියොත් කවදාවත් දේශපාලනයට එන්න තුවෙන්න හිතනවා. එහෙම හිතනවා ඔබ? ඔව් වැඩක්. මොකද මේ අවුරුදු 12ක් මගේ ජීවිතේ. අවුරුදු 12ක් කියන්නේ ඔබ රංගපෑමෙන් එහෙම පිටින්ම අයින් වුණා. ඔව් අනිත්ක මගේ හොඳම කාලේ කියලා හිතෙන්න පුළුවන් නේ. තාරුණ්‍යේ සැබෑ කාලේනේ. ඒ විනාශ කළා දැම්මේ. ඉතින් මං හිතනවා මං ආපහු එතෙන්ට ආයි ගියොත් ඔයා කිව්වා වගේ මම කවදාද දේශපාලනයට එන්න කැමති නැහැ. මුළු සිංහල සිනමාවේ ඉන්න නිලියන් දිහා
ආපහු හැරිලා බලනකොට ඕනෑම කැමරා කෝණයකට රුවැතිම ලස්සනම නිලිය හැම වෙලේම කැමරා ශිල්පීන් කැමරා අධ්‍යක්ෂකවරුන් කියන්නේ ගීත කුමාරසිංහ මහත්මිය කියලා. දැන් ඔබව කැමරාවට හසු නොකරගත්ත කෙනෙක් නැති තරම් ඔබ වඩාත්ම කැමති කැමරාකරුවන් තිදෙනා කවුද? කැමරා අධ්‍යක්ෂකවරුන් තිදෙනා හෝ කැමරා ශිල්පීන් තිදෙනා? මට වෙන මෙතන මං ඉස්සෙල්ලාම සුමිත් අයියා ගැන බොහොම ගෞරවපූර්වක තමයි. සුමිත් අමරසිංහගේ ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් බ්ලැක් ඇන්ඩ් වයිට් එක, ඩොනල් කරුණාරත්න, කේ.ඩී. දයානන්ද තව ජයනාත් සමහරට මට අමතක වෙනවා ඇති. ඒ වගේම ඒ කාලේ අපි අර ආපු කාලේ මං එච්චර වැඩ කළත් නෑ. මාලිනී අක්කගේ මං හිතන ලස්සනම ෆොටෝග්‍රාෆ් කරලා තිබුණා මේ ලිනින් මොරායස් බ්ලැක් ඇන්ඩ් වයිට් සුන්දරම ලස්සනම. ඒ වගේම තිබුති වීරරත්න, ඒ වගේ ගොඩාක් අය ඉන්නවානේ. මට හැමක පාට කියාගන්න බෑ. අද කාලේ කැමරා ශිල්පීන් ගත්තොත් රුවන් කොස්තා මං හිතන්නේ බොහොම දක්ෂ කැමරා ශිල්පීන් කියලා. නිශ්චල කැමරා ශිල්පීන් දිහා බලනකොට අම්මෝ ගොඩාක් ඉන්නවා. මගේ මුල්ම කාලේ හිටපු මගේ පින්තූරය ගත දයා පෙරේර, බන්දු එස් කොඩිකාර, අයියෝ මට නම් ගොඩාක් කියන්න ඕනේ, සඳුන් ගමගේ ඕ ඒ වගේ ගොඩාක් අය ඉන්න. දයාන්ව කවදාවත් අමතක කරන්න. දයාන් විතරන මගේ ගෙදර පින්තූරයක් දැක්කොතින් ඒක දයාන් ගත්ත එක. දයාන් කියන්නේ නිකන් මගේ සහෝදරෙක් වගේ. මගේ මොනවා කරත් ඉතින් දයාන්ට කියනවා, අනේ දයාන් මල්ලි ඇවිල්ලා මට පින්තූරයක් කරන් දෙන්නකෝ. කවදාවත් බෑ කියන්නේ. කවදාවත් වෙන හරියක් කී මං එන්න. මොකක් හරි දැන් සබ්බිත්තගේ මහත්ය සනීප නැහැ කියලා මොනෝයේ ජරා කතා ආරංචි වෙනකොට මං හරියට කම්පා වෙච්ච එක්කෙනෙක්. මගේ මේ උපාලිවත් හොඳට අඳුරනවා සබිතමගේ ආදරණීය සොහොයුරිය. එයාගෙන කියලා මං හරි හිතට අප්සෙට් වුණා මට. මං ඉතින් හැමදේම විස්තර දැනගන්නේ දයන්ගෙන්. අනේ දයන් මල්ලි කියන්න මේ බලන්න මෙහෙම බොරු දානවා මට මේ මාධ්‍ය එපා වෙන වෙලාවක් වගේ කියලා. ඔහුගේ මුහුණු පොතේ ඔහු පිළිබඳව ඉතාමත්ම හොඳ සටහනක් තබලා තිබ්බා. ඔව්, ඒක නිසා මං එයාගෙන් තමයි මෙයා ගැන විස්තර අහගන්නේ. ඉතින් ඒක නිසා මට මගේ ඒ වගේ නිශ්චල ඡායාරූප ශිල්පියෙක් හැටියට දයන්ව මට කවදාවත් අමතක කරන්න බෑ. දයන් කියන්නේ මගේ ප්‍රියතම මේ ඡායාරූප ශිල්පියෙක්. අනේ මට මෙහි වගේ වෙලාවට නිකන් හරි බයක් සහ දුකක් දැනෙනවා. මං ඇත්තටම ආදරය කරන අයව ගැන අමතක වුණාද කියලා. කවුරුත් ඔබත් එක්ක තරහ වෙන්නේ නැහැ, ඔබට හැමෝම ආදරේ. සිනමා උත්සවයකට අපේ රංගන ශිල්පිනියන් ඉතාමත්ම ලස්සනට ඇඳලා එනවනේ. ඕනම සම්මාන උළෙලකට ඉතාම ලස්සනට ඇඳලා එන නිලියන් තිදෙන කවුද? සංගීතා, සබීතා, යසෝදා විමල ධර්මත් ලස්සනට ඇඳලා. මේ කියන අයගෙන් ඔබ වඩාත්ම කැමති කාටද? කාජල්, මధుරි, ඓශ්වර්යා, රාණි, විද්‍යාබාල. හැමෝටම වගේ ආසයෙන් ප්‍රවේ ටිකක් මధుරි දික්ෂිත වැඩියෙන් ආදරේ. ෂාරුක්, අමීර්, සල්මාන්, සෛෆ්. මම ෂාරුක්ව මූණටම හම්බෙලා තියෙනවා. ඒක නිකන් පුද්ගලික විදියට හම්බෙච්ච එකක්. අමීර් කානුත් හොඳ දක්ෂ රංගන ශිල්පියෙක් හැටියට යගේ චිත්‍රපටෙත් ගොඩක් බලලා තිනවා. සෛෆ් කානුව කාගෙත් ඒවා බලලා තිනවා. ඒ කවුරුත් මං හිතන්නේ හින්දි සිනමාවක් වගේ එකක් ජය ගන්න නිකන් පුද්ගලයෙකුට බෑනේ. ලොකු දක්ෂකමක් තියෙන්න ඕනේ, ලොකු කැපවීමක් තියෙන්න ඕනේ, ලොකු තරගකාරී එකකින් ඒ උඩට ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ හැමදේම ප්‍රගුණ කරගත්ත මහා වාසනා ගුණයක් තියෙන්න ඕනේ. මේ මිනිස්සු විතර මේ රංගන ශිල්පියෙක් වෙනවා කියන එක නිකන් කජු කනවා වගේ වැඩක් වගේ තමයි දැන් අද සමහර අයට දැනෙනවා ඇත්තනේ. හැබැයි සැබෑ මතකයට ජීවිත කාලයක් මිනිසුන්ගේ හදවතට කතා කරපු, හදවතේ රැඳිලා හිටපු රංගන ශිල්පියෙක් හෝ ශිල්පියෙක් වෙන මහා පෙර ලොකු කුසලයක් කරලා තියෙනවා මම හිතන්නේ. සිංහල සිනමාවේ ඉන්න ධනවත්ම නිලිය ඔබද? අනේ මං එහෙම කියන්නේ නැහැ. මම මේ ළඟදී දැක කවුද මන් දන්නේ කෙනෙක් දාලා තියෙන යා මිලියන කෙනෙක් වුණා කියලා. ඉතින් මම කල්පනා කරන්නේ ඇත්තට මේව කතා කළ යුතු දේවල්. මිනිසුන්ව මනින්න ඕනේ ධනයෙන්වත් බලයෙන්වත් නෙවෙයි, මිනිස්කම තුලින්. අපේ අනේ කැලුම් මම මෙහෙම කිව්වහම ඔයාලා නිකන් හිතන්න එපා බොරු කරලා. මේ මං හිතන්නේ මේ අපේ ගෙදරින් නෑවොත් දන්නවා ඒ කතාව. අදත් මම සල්ලි ගණන් කරන්න කැමති නෑ. මගේ අප්‍රසන්න දෙයක් තියෙනවනේ සල්ලි ගණන් කරන එක. මම කැමති නෑ. මට හරි අප්පිරියයි. මේ ඒක නිසා ඒ ධනවත්කම මැනිය යුත්තේ මගේ මනුස්සකම තුළින් එච්චරයි. ඔබේ තියනිය ඔබේ අඩිපාරේ යන්නේ නැතුව
සිනමාවට එක් නොවීම ගැන ඔබ කනගාටු වෙනවද? වෙලාවකට මම කනගාටු වෙනවා. මේක ඇත්ත නිසා මම ඔයාලට කියන්න ඕනේ. ඒ කියන්නේ කැලුම් මේ කෙල්ලට හොඳට රඟපාන්න පුළුවන්. ලස්සන මූණක් ෆීචර්ස් ඔක්කොම හදන්නේ මගේ දුවකෙක් මේ කොහෙද යන ගෑනු ටිකක් පින්තූර දානවා. මට ඉතින් hina වෙලා පැනන. මොකද මං හරි ආසයි මගේ දුව හරියට කවුරුත් දන්නේ නැහැ. එයා මගේ දුව කියන්නේ අනේ මට කරදරයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් ඒක හින්දා කියලා. ඒ වාට යාට ඇත්තටම යා රඟපෑම නම් යාට කරන්න පුළුවන්. අද පාර්ලිමේන්තුවේ ඉන්න රටට ඉතාම හොඳ මෙහෙයක් කරන දේශපාලනඥයින් තිදෙනෙක් නම් කරන්න කියලා මම ඔබට කිව්වා. අනේ මල්ලි මම වෙන ඕන දෙයක් කරන්නම්. ඒක විතරක් මට කරන්න කියන්න එපා. මොකද මේ කාලේ මම දන්නේ මොනවාද සිද්ධ වෙන්නේ කියලා. කොහොම වුණත් මෙහෙම එක දෙයක් එක්කෙනෙක් ගැන විතරක් කියන්න. මොන ප්‍රශ්න ආවත් අර හේට් ලව් රිලේෂන්ෂිප් එකක් වගේ මහින්ද රාජපක්ෂ කියන අපේ ගරු අග්‍රාමාත්‍යතුමාට මං හැමදාම ඇත්තටම ආදරෙයි. එතුමාට මේ රටේ රාජනායක හැටියට එතුමා බලයටපත් කරන්න බොහෝ මහන්සිගත කෙනෙක් හැටියට මම ආදරෙයි. සමහර දේවල් වලට මට හිත කලකිරිච්ච වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මූණ එල්ලගෙන ඉන්නව මම. එහෙම හිටියත් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එම මැතිනි ඊටත් වඩා මට ලෙන්ගතුයි. මං හිතන්නේ මම මේක කියන්නේ හිතේ ලෝභකමක් නැතුව හංගගෙන ඉන්නේ නැතුව. මට තුන් දිනක් නම් කරන්න කිව්වහම මට තව ඉන්නවා ජීඑල් පීරිස් මැතිතුමා, මම දිනේෂ් කුණුවර්ධන එක මං හරිම ආදරේ කෙනෙක්නේ. දිනේෂ් කුණුවර්ධන කියන්නේ මොකද මේ මිනිස්සු හරිම මේ ඩලස්සලා පෙරුම් මැතිතුමා මේ වගේ ගොඩක් අය ඉන්නවා. මේ දේශපාලනය තුළේ සිටිය යුතුමයි කියලා මම හිතන. ඔබේ ප්‍රියතම ගායක ගායිකාවන් පස් දෙනා. අමරසිරි පීරිස් එක, දෙක අමරදේව. අමරදේවයන් කියන්නේ ඉතින් ආයෙත් නෑ ලේසි පසු කතන්දරයක් නෙවෙයි නන්දා මාලනි. මම මේව කිව්ව මේ විරාජිනි නිරෝෂා විරාජිනි සඳතනියම වගේ කොච්චර මගේ බැක් මගේ බැක් මගේ තන එයාට සම්මානයක් හම්බුණා. ඒකට මේ හැම ගුගාක් ගායිකාවන්ට මට තෙවට සිදු කිව් ඒවට සමාන් ලැබිලා තියෙන. ඇන්ජලින් ගුණතිලක ආදරින් මතක් කරන්න, ලතාවල් පොළව ආදරින් මතක් කරන්න, සුජාතා අත්තනායක ආදරින් මතක් කරන්න. අනේ මට එහෙම කියාගෙන යනට මම ප්‍රියතම කරන විත්‍රත්නායක කොහොමද මතක් කරන්නේ? කොහේද දෝ සිට පැමිණියද ප්‍රේමයේ අප්සරාවිය. ඔබට ගැයෙන කුළුඳුල් ප්‍රේම ගීයත් යයි මේ පොඩි මල්ලියගේ. මමයි රවි අයියා. අයියෝ අපිට ඒගොල්ලන්ගේ සින්දු කොච්චර සමීපද. ඒ ගායකයොත් ඒ වගේ ටී එම් ජයරත්න, මාලනී බුලත් සිංහල මේ කොච්චර මේ මම සමිතා මුදුක්කොටටත් හරි කැමතියි. එයා හරිම සුරුබූටි ලස්සන හඬක් තියෙන කෙනෙක්. ඔබ ක්‍රිකට් වලට කැමතිද? ටිකක්. කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයෝ තියෙනකම්? රෝෂාන් මහනාම. දැන් හානි පය අයියා රොම කතන්දර. දැන් එයා බලාගෙන ඉන්නවට එයා බලයි මොකද මේ මාව කිව්වේ කියලා එයා දන්න. ඉතින් මේ ආයිත් සනත් ජයසූරිය අපේ පාරේ ඉන්නේ. ඔහුට කැමති. ඔහුට කැමතිලා තියපු දෙ පාදර දකිනවා ගුඩ් මෝර්නින් කියන අක්කා කියලා කෑ ගහගෙන යනවා. මේ නාවල පාරේ? මං දන්නේ මේ පාරේද ඉන්නේ කියලා. මං හිතන්නේ නිතරම මේ පාරේ යනවා වෙන යාළුවෙක්වත් ඉන්නවත් දන්නේ නැහැ. පාරේ යනවා දකිර හැබැයි අර ඩීසන් මහත්තයා මිස්ටර් ඩීසන් මහේල ජාවත්තර. එතකොට අර්ජුන රණතුංග කැමති. තීක ලෝකෙට වර්ල්ඩ් කප් එක ගෙනාව මිනිස්සුන්ට යන්නේ. අකමැති වෙලා කොහොමද? ලංකාවට වර්ල්ඩ් කප් එක උස්සගෙන ආව ක්‍රිකට් ඔය කොයි කවුරු මොන කතාවල් කයි වාරු ගැහුවත් අවසානයේදී ඇත්ත ඒකයි. ඕක නතර කරන්න මේක බකලා දාන්න දෙකාටවත් බෑනේ. නේ අපි දෙන්න ඉන්නේ වෙන වෙන පක්ෂවල. ඒ වුණාට ඉතින් අර්ජුන රණතුංග තමයි වර්ල්ඩ් කප් එක ගෙනාවේ. එයාගෙන කුහක විදිහට රතුලිකම් පොඩි ඇත්ත විදිහට කතා කරනවා නම් මං ඉතින් එහෙමත් කියන්න ඕනේ. මං වෙන මේ අලුත් කට්ටිය ටිකක් හොරයි අඳුරනවා. මේ දක්වා ඔබේ ජීවිතේ ඉටු කරගන්නට නොහැකුණු සිහිනයක් තියෙනවද? මගේ මුළු ජීවිත කාලෙම මම ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ මේ රටේ මගේ මේ බෙන්තර ඇල්පිටිය ගාල්ල දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි මේ රටේ සියලු කාන්තාවන් වෙනුවෙන් මම මේක කියාගෙන තමයි දේශපාලනයට ආවේ. මට මේ කාරණා ඉෂ්ට කරගන්න බැරි නම් ඉදිරියට මම දේශපාලනේ ඉන්නෙත් නෑ. කවදාවත් මේකේ කාලයක් ඉන්නේ නැහැ. මගේ ජීවිතේ ලබා ගන්න ඕන කියලා දෙයක් විශේෂයෙන් නැහැ.
මට සියලු දෙවියන්ගේ පිහිටේ මට හැම දෙයක්ම ලැබිලා තියෙනවා. අනිත් අයගේ සිහින වෙනුවෙන් මගේ ශ්‍රමය වැය කරන්න, මගේ හඬාවදි කරන්න මට ලොකු ඕනකමක් තියෙනවා. මම ඒක කරනවා පුළුවන් හැම වෙලාවෙම. ඔබ ලංකාවේ ජනාධිපති ධූරයට පත් වෙනවා. ඔව්. ඔබේ මුල්ම කාර්ය කුමක්ද? ජනාධිපති වුණොත් ජනාධිපතිරෝත අංක එක තෙල් වැඩි කරන්නේ නැහැ මේ වගේ වෙලාවක. මම මේ මම කරේ වං කියන්නේ මේ ගොඩක් මේ ප්‍රතිදුබ කරපු යෝගෙන මේ පුත් කියනව නෙවෙයි හොඳේ. ඔබ අනේ මේ වරදවා තේරුම් ගන්න හිමිපා. මම වුණොත් මම මොන જાතියකින් හරි මිනිස්සු බඩකින්නේ තියන්නේ නැහැ. මගේ අංක එක වෙන්නේ මිනිසුන්ට හොඳට කන්න දෙන්න ඕනේ මොන જાතියෙන් හරි. ඊට පස්සේ ගන්න තීන්දු තීරණවලදී විශේෂයෙන් ඔය කපාට තෙල් මිල වැඩි කරන්න, කිරිපිටින් මිල වැඩි කරන්න, ගෑස් වැඩි කරන්න, මේවැයෙන් ණය බරින් පෙරනකොට එක වේලක් පමණක් කාලා ඉන්න මිනිසුන්ට තවත් බඩකින්න තියන්න මම සූදානම් වෙන්නේ නැහැ. මං ඒ සියල්ල නමුත් මම කාන්තාවන් වෙනුවෙන් මේ රටේ වැන්දපු එදා රණවිරුවන්ගේ වැන්දපුවට දැන් සාමාන්‍ය මුදල් හම්බෙනවා ඒ වගේ දේවල් වුණාට සාමාන්‍ය ගැහණියක් වැන්දපු පසු ඇයට නිසි සරණක් මේ සමාජයේ තියෙනවද? නැහැ. එතකොට කාන්තාවන්ගේ ආරක්ෂාවට කාන්තා සහ ළමා කියලා පොලිසියක් තියෙනවා. නමුත් ඒකෙදි කාන්තාවන්ගේ පැත්තට කාන්තාවන්ට තමන්ගේ ප්‍රශ්න ගිහිල්ලා පොලිසියට කියන්න අවස්ථාවක් ලැබෙනවද? ඊළඟට මම නම් හිතන්නේ හැම දිනාටම එක නීතියක් වෙන්න ඕනේ. එක රටක් එක නීතියක්. පංජනාධිපති වුණොත් ඒක කරලා පෙන්නනවා. අන්තිම පැනය. දැන් අපේ සනත් ගුණතිලක අසහාය රංගවේදියා අපිට කිව්ව දෙයක් තමයි මගේ ආදරේ නම් ඉතින් වැඩිපුර තියෙන ගීතට ඒක කියන්න ඕන බොරු කියන්න බෑනේ ඔයත් එක්ක එහෙම්මම කිව්වා දැන් මේ මොහොත වෙන විට ඔබත් ඉන්නේ තනිවම සනත් ගුණතිලක මහත්මයාගෙන් විවාහ යෝජනාවක් ආවොත් කැමති වෙනවද අයියෝ අනේ සනත් අපි යාළුවෝ අපි ගොඩාක් හොඳ යාළුවෝ අපි දෙන්න කතා කරනකොට ඔය සනත් ඔහොම ඔගලොත් එක්ක කිව්වට එහෙම තනි වෙලා ඉන්න වෙලාවට හිමේව කියන්නේ ඒ වෙලාවට බොවර සීරියස් කතා සීරියස් හොඳයි ගීතා මෙහෙමයි මෙහෙමයි මම මෙහෙම මෙහෙම කරා කියලා බොවම සීරියස් කතාවක් කරලා තියෙනවා ඔහු තනිකඩයි තාම ඔහු තනිකඩ උඩහරිද මමත් තනියෙන් ජීවත් වෙන්නේ ඒ උඩට ඒකේ ප්‍රශ්නයක් නැහැ දෙපැත්තකට වෙලා හිටියට කතා නොකලත් මොන දේවල් අපි බොහොම හිතවත් ලෙන්ගතු පිරිස්. ඔන්න ওই විදියටයි අපි හැමෝම එදා ඉඳන් අද දක්වා එක වගේ හදවතින්ම ආදරය කරන අපේ ආදරණීය ගීතා සමන්වලී කුමාරසිංහ මහත්මියගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගත්තේ. ඇය ඉතාම හොඳින් හදවතට එකඟව ඇත්තම ඇත්ත කිව්වා. මතක් කරනවා මේ හිතට එකඟව ඇත්තම ඇත්ත මේ කතා බහ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුව වන හැට නැෂනල් බැංකුව ඔබේ ප්‍රගතියේ සහකරු. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම නවීන තාක්ෂණය හා එකතු වෙලා අද කාලෙට ඔබින විදියට ඔබට ඕනෑ කරන ගෙවීම් කරන්නට හැට නැෂනල් බැංකුව හඳුන්ලා දීලා තිබෙන ඇප් එක තමයි සෝලෝ ඇප් එක. මේ සෝලෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ගෙවීම් ඉතාමත්ම පහසුවෙන් සිදු කරගන්නට කියලා අපි ඔබට මතක් කරනවා. අපේ රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන දේශීය රූපලාවන්‍ය කට්ටලයක් ඔබට පිරිනමන්නට කියලා මට ලබා දීලා තියෙනවා. අපේ රටේ තිබෙන තවත් ප්‍රමුඛතම ආයතනයක් ඩිලාස් ආයතනය. ඉතින් ඒ ඩිලාස් ආයතනය ඔබට දෙන්න කියලා ලබලා දීලා තියෙන මේ කට්ටලය බොහොම සතුටින් බාර ගන්නට කියලා ඔබට බොහොම ස්තුතියි. ලබා දෙනවා. Thank you so much. ඒකම මම ඔබට කොයි තරම් ආදරේද පොඩි කාලේ ඉඳන් ඒ ආදරය හැමදාමත් එක වගේ තියෙනවා. ඉතින් මේ මගේ ආදරය ඔබට පිරිනැමෙන මොහොත හදවතින්ම පිදෙන මේ ආදරය බාර ගන්න. Thank you Mallya. Thank you so much. Thank you so much. අපි හැමනම් සමු ගන්නවා යලිත් දවසක මෙවැනිම කතා බහකට වරම් ලැබේවා කියන ප්‍රාර්ථනය හිතේ දරාගෙන ඔබේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් ඒ අරින්ම ඉටුවන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. ගීතා සමන්වලී කුමාරසිංහ මහත්මිය බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. කැලුමලි ආයිබෝවන්.